Hi guys, welcome back to my channel. Another day, set maugo lotte ka recipe ka bedaga na tamay yani. Haday, maine dawagi. Mama thani ingne maine recipe ka ogulanti kiala dene yani. Mata wada experience ne kene cake ka mangi to ogulanta ne kano khadne de kiala dene. Iti another day, apni theke ekatu yani. Chef Ryan. Wow, mangi to ogulanta hawa mukora asaving inne thi. Chef kokku ma devalti kala asti karigne thi yani. මේ chef අවිලා වෙනස් විදියට කැම බීම හදන කෙනෙක්. තවද එයාට ගොඩාක් තරහ යනවා. ඒ නිසා මම හිතුව chef tone විදියට මේක හදන්න chef ටම වැඩේ බාර දෙන්න. එතකොට යා වැඩේ නියමෙටම කරයි. හොඳ chef කෙනෙක් වගේම මම හොඳ මැජික් කාරේ. ඔන්න බලන්නකෝ මේ පිටි බෝලේ මං අතුරුදහන් කරන හැටි. අයියෝ. බය වෙන්නේ පානේ මේ තියෙන්නේ. කාලා බලන්න ඕනි පොඩ්ඩක්. ෂා ලුණු ටික නම් පදමට. හරි රසයිද ලුණු එහෙම ගන්න තියනවද ලුණු පදපට කියන එක තේරෙන්නේ නැහැ වගේ එයා වැඩේ ඉන්නේ සෝරි මට ක්වෙස්චන් ගන්න එපා කියලා කලින්ම යාමට කිව්වා අනමු තව අනමු අනමු තව අනමු අනමු තව අනමු කොචාකට අපි මේ සාමාන්‍යයෙන් ඩෝ එක හදන්න පිටි පාවිච්චි කරනවද ඔලුව කොහේ හරි වැදුනද මේ කියන එක මේ යමතකෙනවා ඇයි මම මුලින්ම කිව්වේ ග්‍රෑම් 250යි ආ රයිට් රයිට් අපි පිටි අනික දා ගන්න උඩින් එතකොට පිටි ප්‍රමාණය වැඩි වෙන්නේ නැද්ද කොහොමද අපි ඒක බැලන්ස් කරගන්නේ? ඒකට තමයි යන්නේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි. දැන් මේ බලන්නකො තාම මේක අතේ පොඩ පොඩ ඇලිනව ඇලිනව වගේ. මේ වටේ තියෙන පිටි දාලා දිගටම අනන්න ඕනි. අනල අපෝ මේක තාම ඇලිනව ඇලිනව වගේනේ. රහණං හරි වගේ. දැන් දෙ දැන් නම් වැඩේ හොඳටම අනාගෙන තියෙන්නේ. චුට්ටක් ලහ බලනවද? ආ හරි. දැන් අපි ඊළඟට මොකද්ද chef කරන්න යන ස්ටෙප් එක? ඊළඟට අපිට කරන්න තියෙන්නේ අයියෝ නැන්දේ අර මීටරයක් දුරින් තියෙන ට්‍රේ එකම ගලඟට කරලා දෙන්නකෝ. දැන් මෙන්න මේ විදියට අපි ට්‍රේ එකේ මේ පිටි බෝල ටික චොප් කරගන්න ඕනේ. එතකොට අපි මොන වගේ ඔයිල් එකක්ද සාමාන්‍යයෙන් යූස් කරන්න ඕනේ? ඔලිව් ඔයිල් තමයි හුඟක්ම හොඳ. හැබැයි ඉතින් හොයාගන්න අමාරු නම් එන්ජින් ඔයිල් උනත් කමක් නැහැ. අම්මෝ සිරික්කිය. විහිළුවක් කනේ කලින්. අත් දෙකෙන් අපි මෙහෙම පැතලි කරගන්න ඕනේ. අයියෝ මේ මගේ අත් දෙක රිදෙනවා. ඔහේ බලාගෙන ඉන්න මේක පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරලා දාන්නකෝ. අයියෝ ලස්සෙන්ට කරන්න ගෑනුලා මේකුණාම පිළිවෙලකට වැඩක් කරන්න ඕනේ නේ. ගුල්ලෙක් නේද? ආ මේ ටික හරිනේ මේ ටික අයින් කරලා දාන්න ඕනේ. දැන් ඔරිගානෝ ටික මෙන්න මේ විදියට එකතු කරගන්න ඕනේ. දැන් තමයි මම ආසම කෑල්ල. ඔය චීස් චුට්ටක් දාන්නකෝ කටට බලන්න. අම් පංකාදු පහයි චුටි චුටි කෑලි ගොඩයි. ඒක මෙන්න මේ විදියට දාගන්න ඕනේ. දාමුකෝ තව දාමුකෝ චීස් ගොඩක් දාමුකෝ දාමුකෝ තව දාමුකෝ චීස් ගොඩක් දාමුකෝ දාමුකෝ තව දාමුකෝ චීස් ගොඩක් දාමුකෝ ඔය ඉතින් එයක් දානවා. මට මේක තනියම කරන්න දෙන්නෙම නෑනේ. දැන් ඔය පොඩියට කපාගත්ත සොසේජස් ටික ගන්න බලන්න මෙහාට. මුලින්ම පිටි ගුලියක් අනලා ඔරිගානෝ ටිකකුත් දාලා චීස් ගොඩක් යහමින් දාලා සොසේජසුත් ඒකට දාලා ලල්ලල ලල්ලල යම් 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 ඔහොම කෑම පිට්සකට දාන්නේ මොනවාද chef? මේ මම මේ බැලුවේ හොඳට තැම්බිලාද කියලා. එතකොට අපි පිට්සක oven එකට දාද්දී oven එක කොච්චර කාලා හීට් වෙලා තියෙන්න ඕනද? හොඳ ප්‍රශ්නයක්. සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් විතර ප්‍රී හීට් කරලා තියන්න ඕනේ. ඊට පස්සේ පිට්සා එක oven එකට දාලා විනාඩි 25කින් විතර එළියට ගත්තාම රසම රස පිට්සා. රයිට් එහෙනම් අපේ chef Ryan කිව්ව විදියට අපිට දැන් තියෙන්නේ අපේ පිට්සා එක oven එකට දාන්න ප්‍රී හීට් කරන්න මතක් කරලා oven එක. මේක දාලා බලමු කොහොමද මේ පිට්සා එක හැදෙන්නේ කියලා. බැලක් ඉවරුනාට පස්සේ එතන ස්පස් කරලා දාන්න තමත කරන්න එපා. කෑම හදනවා වගේම ඒව ලස්සනට පිළිගන්වන්නත් ඕනේ. ආ, thank you නෙන්දි. ඕ, grapes උත් තියෙනවා. grapes කනවද? pizza කනවද? pizza කනවද? grapes කනවද? එක්කම පළතුරුඹ කනවානේ. ඕගොල්ලන්ට කියන්න pizza කනවට වඩා පළතුරු කන එක තමයි ගුණ. නැන්දි, එහෙනම් ඔයා pizza කන්න. මම පළතුරුම කන්න. අනේ පීට්සා එක නරකම නෑ. එහෙනම් ආයේ දවසක ෂනු නැන්දත් එක්ක එකතු වෙලා මේ වගේම රස කෑම එකක් හදමු.